දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. උසාවියට වාර්තා කළ කරුණු අනුව පාටලී මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නේ හුදු රියානතුරක් සම්බන්ධයෙන් නෙවෙයි. අපරීක්ෂාකාරීව රියද දාවනයත් එක චෝදනාවක් තමයි. ඊට අමතරව බරපතල චෝදනා තියෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, සාක්ෂි විනාශ කිරීම, රියානතුරක් සිදු කර පලා යෑම, ඒ ඔක්කොටම වඩා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම. පාච රණවක මැතිතුමාගේ ගෝලයින් පවසන තවත් පචයක් තමයි බලන්ඩු ගනේ මේ පිටිපස්සෙන් ඇවිල්ලා වද්දලා දැන් වරද්ද අපේ කියනවා කිය. රියානතුර පිළිබඳ පොලිසියේ දෙපාර්ශයෙන්ම ලබාගත් තොරතුරු අනුව අධිකරණයට වාර්තා කරලා තියෙන තොරතුරු අනුව පාච රණවක මන්ත්‍රීතුමා රාජගිරියේ දෙස සිට බොරැල්ල දෙසට කෝට්ටේ පාර දිගේ වේගෙන් එනවා. මෝටර්සයිකල් කරුවන් බොරැල්ලේ පැත්තේ ඉඳන් රාජගිරිය පැත්තට වේගෙන් එනවා. සරණ පාර ගාවදී සංඥාස කිරීමකින් තොරව පාච රණවක මන්ත්‍රීතුමා එක පාරට දකුණට හරවලා සරණ පාරට දානවා. එතකොට මෙහෙම වේගයෙන් දෙපැත්තෙන් වහාන එනවා. එක පාට මෙහෙම දානවා. වදින්නේ කොතනද? පිටිපස්සේ තමයි. වරද කාගේද? හරවපු කෙනාගේ මිස ඉදිරියට ආපු කෙනාගේ නෙවෙයි. අපි හැමෝම රියදුරු බලපත්‍ර ලබාගද්දි ඉගෙන ගත්තා වාහනයක් දකුණට හැරවීමට පෙර ඉදිරියෙන් එන වාහනවලට ඉඩ දිය යුතුයි. ඒ නිසා සංදීපතේ වරදක් නැහැ. වරද තියෙන්නේ පාච රණවක මන්ත්‍රීතුමාගේ මාර්ග නීති කඩමින් නොසලකිරීමත් අයුරෙන් රථ ධාවනය කියන එක ඉතා පැහැදිලිව ඔප්පු වෙලා හමාරයි. Maxis, number one tie in Sri Lanka.